අයිබෝන් කොහොමද මගේ අලුත් ඉතින් අද මම කතා කරන්න යන්නේ මගෙන් අහලා තිබ්බා ගොඩක් දෙනෙක් තයිරොයිඩ් ප්‍රශ්න තියෙනවා නම් ගැප් ගැනීම ප්‍රමාද වෙනවා කියලා. ඔව් හයිපර් තයිරොයිඩ් වගේ ප්‍රශ්න තියෙනවා නම් ගැප් ගැනීම ප්‍රමාද වෙනවා. මොකද තයිරොයිඩ් ප්‍රශ්න තියෙන අයට ඒගොල්ලන්ගේ ඔසප් වීම හරියට ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ නැහැ. දින 28 28 වගේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හරියටම සරු දවස කවුද කියලා අඳුනගන්නත් බැරි වෙනවා. එතකොට ඕගොල්ලන්ට ගැප් ගැනීම ප්‍රමාද කරනවා. ඉතින් මේ ප්‍රශ්නයක් දරගන්න පුළුවන් වෙන්නේ මේ හෝමෝන තයිරොයිඩ් හෝමෝන ප්‍රශ්නේ තියනවාද කියලා බ්ලඩ් ටෙස්ට් එකකින් වෛද්‍යවරයෙක් වෙත ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කරගෙන ඒකෙන් තමයි දරගන්න පුළුවන් වෙන්නේ ලෙවල් එක අඩු වෙලා වැඩි වෙලා කියලා. ඊට පස්සේ බලාගෙන ඒ අනුව ඒකට ප්‍රතිකාර ගත්තට පස්සේ ප්‍රතිකාර ගන්න පටන් ගත්තට පස්සේ උගලන්ගේ ඔසප් චක්‍රය නැවත ක්‍රමානුකූලව පවතිනවා. එතකොට උගලන්ට ගැප් ගන්න ඉතා පහසු වෙනවා. මේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තයිරොයිඩ් ප්‍රශ්නය මලපානවා ගැප් පසුව තෙනිසන් දිගටම මේ ප්‍රතිකාර ක්‍රමය කරගෙන යා යුතුයි. ඉතින් මේ ඔසප් චක්‍රය ක්‍රමානුකූලව නොවන්නත් මේ තයිරොයිඩ් ප්‍රශ්න බලපානවා වගේම වෙනත් ප්‍රශ්න තියෙනවා. ඒක මම ඊළඟ වීඩියෝ එකකින් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ නැවත හමු වෙනකම් ඔබලන්ට සුබ දවසක්. ඒ වගේම මගේ channel එක සමඟ subscribe කරලා නැත්නම් subscribe කරන්න, videos වලට like කරන්න, comment කරන්න, මගේ Facebook පිටුව හරහා එකතු වෙන්න පුළුවන්. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකේ හමු වෙනකම් ආයුබෝවන්.